හොඳයි ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ ආදරණීය ජීවිතයත් එක්ක මේ අඩහෝරා වෙදී අපි සූදානම් වෙන්නේ නෝ ඔබත් එක්ක කතා කරන්න බොහොම මෙහෙම කිව්වොත් එහෙම ඔබ ගොඩක්ම ආදරය කරන දෙයක් දැන් ඔබ හිත හිත ඉන්නවා නම් මේ දවස්වල ටිකක් වැඩ වැඩි වෙලා ටිකක් මට රිලැක්ස් වෙන්න දෙයක් අවශ්‍යයි කියලා මේ අඩහෝරාව ඔබ වෙනුවෙන්ම තමයි අපි වෙන් කරලා තියෙන්නේ අපි සූදානම් වෙන්නේ නෝයි රිලැක්ස් වෙන්න ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් ලබන 14 වෙනි ආදරවන්තයන්ගේ දිනේ දවසේදී පැවැත්වෙන ලයනල් වෙන්ට් රංගශාලාවේ පැවැත්වෙන රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය නරඹන්න. මේක ප්‍රථම වතාවට තමයි පැවැත්වෙන්නේ පළවෙනිම වේදිකා නාට්‍ය තමයි පැවැත්වෙන්නේ ලබන 14 වෙනිදා ආදරවන්තයන්ගේ දිනේ දවසේ. ඉතින් අපි සූදානම් ඉන්නවා මේ අඩහෝරාවට පුරාවටම ඔබත් එක්ක රෝමියෝ ජුලියට් නාට්‍ය ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්නට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මොරටුව හා කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සත්‍යජිත් බුත්පිටියේ මහත්මයා අයිබන් කියලා පිළිගන්නවා අයිබන් ඒ වගේම තමයි ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් වෙන්ඩිස් මහත්මයාත් එකතු වෙලා ඉන්නවා අයිබන් සුබ දවසක් මේ මෙහෙම කියනවට වඩා මේ හොඳයි කියලා මට හිතුණා මේ පල්ලියේ පියතුමයි ඖෂධවේදියයි කියලා හඳුන්වනවා නම් හොඳයි කියලා මට හිතුණා අපි පටන් ගමු මේ ලක්ෂ්මන් මහත්මයාගෙන් මේ වැඩේ කොහොමද පටන් ගත්තේ දැන් මේක ප්‍රථම වතාවට තමයි පැවැත්වෙන්නේ රෝමියෝ ජුලියට් කියලා කියන්නේ වසර ගණනාවක් පුරා ලොව පුරා කතා බහට ලක් වෙන අපි දන්න කතාවක් තියෙන දෙයක් ඉතින් අපි ඒක ගැන කතා කරමු. ඔය කියන්නේ 1596 අවුරුද්දේ තමයි විලියම් ෂේක්ස්පියර් මේක ලියන්නේ මහා නාට්‍යකරුවා එංගලන්තින් බිහි වෙච්ච. ඒ කාලේ ඉතින් අද වෙනකොට අවුරුදු 428ක් ඒත් මුළු ලෝකේ හැමතැනකම මේ නාට්‍ය දර්ශන වාර මෙන්න ලක්ෂ වාරකට වැඩි පෙන්නලා ඇති මේ ඒ තරම් ආදරය සම්බන්ධව මම මේක මුලින්ම චිත්‍රපටයක් හැටියට නරඹුවා මගේ තාත්තා මාව ගෙනහිල්ලා පෙන්නුවා. ඒකේ තියෙන ඒ අවුරුදු 10 දී වගේ මට පෙන්නුවේ තාත්තා මේකේ ජුලියට් කිව්වම ජුලියට් ඇවිල්ලා අවුරුදු 14ක කෙල්ලක්. ඉතින් ඒක මේ 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 නාට්‍ය ගැන කතා කරනවා නේද අපි මංගල දර්ශනේ තමයි 14 වෙනිදා පවත්වන්නේ. ඉතින් මේ මට දැන් නාට්‍ය බලපු වෙලාවේ මුලින්ම චිත්‍රපටයේදී මට මේ මේ හරියට කාවැදුනේ ඒ අවසන් දර්ශනය. ඒ කියන්නේ ඒක මං හිතන්නේ මේක රහසක් නෙවෙයි. ඉතින් කොහොමද දන්නවා ඇති රෝමියෝ ජුලියට් කතාව. ඉතින් මේ ඒ අර වහබීලා මැරෙන කතන්දර ඉතින් ආදරවන්තයින්ට ආදරවන්තියන්ට මේක හරිම වැදගත් වෙනවා මොකද මම මේ රංගපාන්නේ ඒකේ මේ ලෝරන්ස් චරිතේ පූජකතුමාගේ චරිතය එයා ෆ්‍රැන්සිස් කානෝ පූජකවරයෙක් ඉතින් එයා තමයි මේ දෙන්නට උදව් කරන්නේ ඉතින් මේක මේ උණපූරණයක් හැටියට මම හිතන්නේ ඒ ටික ඇති කිව්වා අපි මතක් කරමු මේ රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ජයනාත් බණ්ඩාර මහත්මයා මේ වසරේදී රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහු දිනාගත්තා ඒ වගේම තමයි රංග වින්‍යාසයත් මතක් කරන්නට අවශ්‍ය රංග වින්‍යාසය කරන්නේ ජෙරොම් ද සිල්වා මහත්මයා ඒ වගේම තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු කරනවා රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍යයේ ඉන්දිකා උපමාලි මෙතන මේ වැදගත්ම සාධකයේ බවට පත් වෙන්නේ මංගල අධ්‍යක්ෂණය සහ මංගල වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය අපි පටන් ගමු එතන ඔව් දැන් මේ ජයනාත් බණ්ඩාරයන් වසර ගණනාවක් පුරාම විවිධ නාට්‍යවල ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා. ඒ වගේම ඇගෙයීමට ලක් වෙලා තියෙනවා. මහජන සම්මානය විශාල වශයෙන් ලැබපු නළුවෙක්. ඒ වගේම කථිකාචාර්යවරයෙක් හැටියට දූදරුවන්ගේ ඇස්පාදපු ගුරුවරයෙක්. ඉතින් ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව පෘථුල දැනුමක් ඔහුට තිබෙනවා. එතකොට පළවෙනි වතාවට ඔහු අධ්‍යක්ෂණය කිරීම සඳහා තෝරගන්නේ ෂේක්ස්පියර් නාට්‍යයක්. දැන් ෂේක්ස්පියර් නාට්‍යයක් ලේසි වැඩක් නෙමෙයි. ඒක දැවැන්ත නිර්මාණයක් වෙනවා. අතර මෙවැනි කාර්යයකට ඔහුට අතහිත දෙන අපි ඔක්කොටම අතහිත දෙන මේකේ බරපැන දරන්නත් ඕනේ. වේදිකා නාට්‍යක අර්ථපතිත්වය අද වෙනකොට හරිම අමාරු වැඩක් වෙලා තියෙනවා. නමුත් වෛද්‍ය වාසනා බණ්ඩාර මෙතනිය මේ නාට්‍ය සඳහා සම්පූර්ණ ඒ ආයෝජනය කරලා තියෙනවා ඒ වගේම නිදහස දීලා තියෙනවා මේ නාට්‍ය අධ්‍යක්ෂකවරයාට හොඳින් කරගෙන යන්න ඒකත් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ දැන් රෝමියෝ ජුලියට් කියලා කියපු ගමම අනිවාර්යෙන් අපි දන්නවා ලක්ෂ්මන් මහත්තයා සඳහන් කරා වගේ මේක ලොව පුරා හැමදෙනාම කතා කරලා තියෙන කතාවක් අපි දන්නවා දැන් මේකට රෝමියෝ සහ ජුලියට් කියන චරිතයට පනපවන චරිත දෙක තෝරා ගැනීමෙදිත් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මේක ආදරවන්තයින්ගේ දිනේ දවසේදී මංගල දර්ශනය අපිට බලන්නට අවස්ථාව තියෙන නිසා අපි චරිත තෝරා ගැනීම ගැන කතා කරමු ඔව් ඒ කියන්නේ දැන් මේ මේ කියන අපේ කවුද ජයනත් බණ්ඩාර තෝරගෙන තියෙනවා ජයනත්ගේ දුව රඟපානවා ජුලියට් වේදිකාවේ විශිෂ්ට නළුවෙක්
බිනරගම රමින්දු බිනරගම රමින්දු බිනරගම රඟපානවා රෝමියෝගේ චරිතය. ඉතින් අපි මාස 7ක් තිස්සේ පුහුණු වෙනවා මේක. ඉතින් මේ වෙනකොට සෑහෙන තත්වයක ඉන්නවා. තවත් දිගට තිබ්බනම් හොඳයි කියලා තිතනවා. නමුත් ඊයරෑත් රෑ 12 එකයි ගෙදර ගිහලා පුදි ගන්නකොට හැමදාම ඒ කියන්නේ පුහුණුවෙන් පස්සේ අද දුවගෙන ආවේ මෙතනට. ඉතින් ඒ ඒ ඒ චරිතවලට ඒ කියන්නේ ජුලියට්ගේ පියාගේ චරිතය රඟපාන්නේ මේ බටුකොටුව චාමින්ද බටුකොටුව වසන්ත ගුණවර්ධන මේ රෝමියෝගේ තාත්තගේ චරිතය රඟපානවා. ඒ වගේ නර්ස්ගේ කියන්නේ හෙදියගේ චරිතය විශේෂ වූ චරිතයක් ඒ නාට්‍ය ඒක මාලි ජයවීරගේ රඟපානවා. ඉතින් ඒ වගේ මේ දැනට වේදිකාව තුල ඉන්න ඡායාරූප කිහිපයකත් බලා ගන්නට අවස්ථාවක් තියෙනවා මේ වෙදි තිරේ. ඔය කියන්නේ දැනට වේදිකාවේ සිටින දක්ෂතම යෝන් රංගන ශිල්පීන් පිරිසක් මේකේ මේ 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 දැන් ඔබ දකින්නේ මේ අපි පුහුණු වීමේදී ගත්ත දර්ශන වර්ගයක්. හහහ. ඔව් ඊයේ තිබිච්ච මං හිතන්නේ මේ රංගා ලෝකයේත් එක්ක ආලෝකයේත් එක්ක ගත්ත දර්ශනයක්. අපි තව කතා කරන්නට තියෙනවා. අපි ඊට මත්තෙන් වෙලාව බලලා නැවතත් කතාවට ප්‍රවිෂ්ඨ වෙමු. පෝෂණයේ පිරුණු කිරිසාරවත් උකුම උකු මෝල්ඩ් කිරි තේ එකක්. වේවා දැන් වෙළඳපොලේ අඩුම මිලට. හඳයි ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා හිටි. අපි කතා කරමින් හිටියේ චරිත තෝරා ගැනීම සහ පුහුණු වීම අතරතුර අපි සිද්ධ කරපු ඡායාරූප කිහිපයකුත් නර්මමින් හිටි. ඔබතුමාගේ අවස්ථාව. ඔව් ඒ කියන්නේ දැන් දැන් අර මම කිව්වා වගේ දැන් නාට්‍ය ලෝක නාට්‍ය ඉතිහාසයේ ඉතාමත් වැදගත් පරිච්ඡේදයක් තමයි මේ විලියම් ෂේක්ස්පියර් ඒ නාට්‍යකරණය කරන්නේ. ඔහු ජීවත් වෙන්නේ අවුරුදු 54යි 1564 දී තමයි උපන්නේ. ඉතින් මේ නාට්‍ය රෝමියෝ ජුලියට් වගේ නාට්‍ය ඔහු කරලා තියෙන නාට්‍ය කියන්නේ කේදාන්ත නාට්‍ය, ප්‍රහසන නාට්‍ය, ඉතිහාසය සම්බන්ධ නාට්‍ය, ඒ වගේ විශිෂ්ට නාට්‍ය කෘති බිහි කරපු අති විශිෂ්ට නාට්‍යාචාර්යවරේ, මහා නාට්‍යකරුවා. ඉතින් මම හිතන්නේ ඒ කාලේ දැන් මම ලෝකනායත් ඉතිහාසයේ අපි කියවපු ඉතිහාසයේ මතක හැටියට ක්‍රිස්ටෝෆර් මාලෝ කියලා ඒ අවුරුද්දේ මේ ඉපදිච්ච 1564 දී ඉපදිච්ච ෂේක්ස්පියර් එක තරඟකාරීව නාට්‍ය රංගනය ඉදිරිපත් කරපු නාට්‍ය අධ්‍යක්ෂකවරයා මේ දෙන්නම කියන්නේ එකිනෙකා පරයන තත්ත්වයට නාට්‍ය නිෂ්පාදනය කරනවා. 1593 දී ක්‍රිස්ටෝෆර් මාලෝ මිය යනවා. ඉතාම ඛේදජනක විදිහට මේ අවන්හලකදී බිලක් ගෙවීම සම්බන්ධව ප්‍රශ්නයකදී පිහියෙන් අයිනවා. ඇහැට අයින්නේ මොලේ කැලිට ගිලිතෙනවා පිහිය. ඒ වගේ දරුණු ඛේදාන්ත විදිහට ඔහුගේ ජීවිතය අවුරුදු 29 දී අයින් වෙනවා. එතින් පස්සේ කිසිම තරඟකරුවෙක් හිටියේ නැහැ ෂේක්ස්පියර්ට. ඒ කියන්නේ ෂේක්ස්පියර් 1614 ඊට පස්සේ මිය යනවා. එතකන් ඔහු තමයි මුළු මේ මම හිතන්නේ එංගලන්ත නාට්‍ය ඉතිහාසයේ විශේෂ අදත්තය හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් මම මේ කල්පනා කරන්නේ මේ දැන් අපේ ඉතිහාසය ගත්තත් ඊට අවුරුදු 120කට ඉතර ඉස්සෙල්ලා ඔය ඩොන් බස්තියන්ලා, ජෝන් ද සිල්වා වගේ තරඟකාරීව නාට්‍ය ඉදිරිපත් එක්ක ගිනික් තියෙනවා නාට්‍ය වගේ කියන්නේ. ඊට පස්සේ ගිනිගත් රාමායනය කියලා නම් කරලා පෙන්නනවා. ඒ වගේ දැන් මෑත කාලේදී අපි දයාවයම්ගේ නීනගේ සූදුව ගත්තොත් ඒකේ චරිතයකින් සාජන් අල්ලතම්බි ඇති වෙනවා. ඉතින් ඒ වගේ මහා තරඟකාරී විදියට එකිනෙකා පරයමින් නාට්‍ය කරන ඒ කියන්නේ නාට්‍යවල ඒ කියන්නේ විදග්ධ නාට්‍ය වෙනයි වෙන දැන් තත්ත්වයන් තියෙනවා නාට්‍යවල උසස් සහ ඒ කියන්නේ මධ්‍යම ඒ කියන්නේ ඒ වගේ වර්ගීකරණ ඇති වෙනවා. ඉතින් මේ ෂේක්ස්පියර් කියන්නේ මහා නාට්‍යකරුවෙක්. ඉතාලම උසස් තලයේ විදග්ධ නාට්‍යකරුවෙක්. ඉතින් ඔහුගේ නාට්‍යයක් පරිශීලනය කර ඉදිරිපත් කිරීමට රංගනයට අවස්ථාව ලැබීමම මහා වාග්යක් කොට මම සලකනවා. දැන් මට දැන් කතා කරන්න අවශ්‍යයි මේ ඖෂධ වේදියාත් එක්ක මේ විශේෂයෙන්ම ඔබේ පළවෙනි වේදිකා නාට්‍ය රංගන දායකත්වය නේද? ඒ ගැන කතා කරමු. දැන් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? කොහොමද මේකට දැන් සාමාන්‍ය වෙනස්ම දෙයක් නේ මේක? කොහොමද අනුගත වෙන්නේ? ඔව් ඇත්තම කියනවනම් මේ වේදිකා නාට්‍යයකට එන සිහිනයක්වත් එහෙම නැත්නම් එහෙම එකක් ගැන හිතලවත් මම තිබුණ නැති කාලෙක මාහිත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්ති මාර්ගෝපදේශන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට ඒ ඉන්නකොට ජයනත් බණ්ඩාරයන් සහ මාලි ජයවීරගේ මෙතනිය ඇවිල්ලා කතා කරා මේ අපි මෙහෙම දෙයක් කරන්න යනවා එකතු වෙන්න පුළුවන් නේද කියලා. ඒතකොට මටත් ඊට ටික කාලෙකින් මං විශ්‍රාම ගන්න අදහස් කරගෙන හිටියා. ඊට පස්සේ තමයි මේ නාට්‍යයට එකතු වෙන්නේ. මම කැමති අර ඒ කතාවට වැඩි අපේ නාට්‍ය ගැන කියන්නේ. නාට්‍යයට එකතු වෙන්නේ ඖෂධ වේදියාගේ චරිතය තමයි. ඉතින් ඖෂධ වේදියා කියලා කිව්වම දැන් අපි ඖෂධ ගැනනේ කතා කරන්නේ.
හැබැයි මේකෙදි නම් රෝමියෝට ජීවිතේ කෙලවර කරගන්න අවශ්‍ය වෙන විෂ ඖෂධය තමයි මේ ඖෂධ වේදියා ලබා දෙන්නේ. මම තව පොඩි එකක් කියන්න ඕනේ. දැන් මේ අපිට මේ සම්පූර්ණ කතාවේදී අදහසක් තියෙනවනේ මේ පෙම්මතුන් යුවල ජීවිතේ නැති කරගත්තයි කියලා. නේද ලක්ෂණයි. එහෙමනේ ඒක ගැන අපිට තියෙන අදහස. හැබැයි මම පොඩි දෙබසක් මතක් කරන්නම් රෝමියෝ ජුලියට් මිය ගිය මොහොතේ මිය ගියයි කියලා ඔහු හිතා ගන්නවා. ඇත්තටම මිය ගිහිල්ලා හිටියේ නෑ. ඒ මොහොතේ කියනවා මට ඔබව මෙතනින් දාලා යන්න බැරි නිසා මම මෙතන නවතිනවා. ඒ නවතින්නයි මේ විෂ පානය කරන්න කියලා ඔහු කියනවා. එතකොට අපිට පේනවා රෝමියෝ මොනම ආකාරයකටවත් එයාගේ මූලික අදහස වෙලා තිබුණේ තමන්ගේ පෙම්වතියව දාලා යන්නේ නැතුව මෙතන ඉන්න ඕනේ කියන එක. ඒ ආදරේ නිසාම තමයි රෝමියෝ ඒ වෙලාවේදී අර ඖෂධ වේදියා දෙන විෂ පානය කරන්නේ. ඉතින් මේ වගේ අපේ සමාජ මනෝභාවයට, ඒ කියන්නේ අපේ තරුණ තරුණියන්ට යම් කිසි සිදුවීමක් වෙනකොට එහි විනිශ්චයන් ගන්නෙ කොහොමද කියන අත්දැකීම ලබා දෙන ආකාරයක් තමයි මේ කලාවේ විවිධ නාට්‍ය ඇසුරු කිරීම. ඉතින් ඒ වාගේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව තියෙන අවබෝධය වැඩි දියුණු වෙන එක තමයි වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඒක දැක්කහම කවුරු හරි ගිහිල්ලා වහගුප්පියක් අතර ගනී කියලා. ඊට වැඩිය වෙනස් වෙන්නේ තමන්ගේ තීරණය පිළිබඳව, තමන් ගන්නා තීරණය පිළිබඳව, ඒ පසුබිම්මින කාරණා පිළිබඳව වැඩි අවබෝධයක් එය නරමන ප්‍රේක්ෂකයාට ලැබීම තමයි නාට්‍ය තුළින් සිද්ධ වෙන්නේ. දැන් අපි අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයෙන් අපට දැනුම කුසලතාවය දෙන්න පුළුවන්. හැබැයි ආකල්ප සහ විනිශ්චයන් පිළිබඳව අපට ලබා ගන්න තියෙන ශාස්ත්‍රය ඇත්තටම කලාව. කලාවෙන් තමයි පුජ්ජලෙක් හරිදී විනිශ්චය කිරීමට අවශ්‍ය වෙන පසුබිම් දැනුම ලබා ගන්නෙ. අත්දැකීම ලබා ගන්නෙ. මෙතන ඒ අතින් බලපුවාම මම කැමති නැවතත් ආරාධනා කරන්න රෝමියෝ ජුලියට් නාට්‍ය නරඹන්නේ මෙන්න මේක ඔළුවේ තියාගෙන. මොකක්ද කොහොමද මේ විනිශ්චයන් නිවැරදි විනිශ්චයන් ගන්න කියන එක, තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණ ගන්න කියන එක, මෙන්න මේ සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමක් මේ නාට්‍ය ඇතුළේ තියෙනවායි කියලා අධ්‍යාපන විෂය ආධාරපු කෙනෙක් හැටියට මට අදහස් වෙනවා. ඔව්, රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය ඔබට වෙනස්ම විදිහ අත්දැකීමක් වෙයි. ඔබ මේ දක්වා දන්න කතාවම තමයි. නමුත් වේදිකා නාට්‍යයක් බවට පත් වෙද්දී මේ යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා බොහොම ලස්සනට ඔබට ඉදිරිපත් කරන්නට ඔවුන් සූදානම් ඉන්නවා. දැන් මේ මතක් කරන්න සූදානම් වෙන්නේ නැවත වතාවක් ලයිනල් වෙන්ට් රංගශාලාවේ තමයි පැවැත්වෙන්නේ ආදරවන්තයින්ගේ දිනය දවසේ. ඒ කියන්නේ ලබන 14 වෙනිදා, පෙබරවාරි 14 වෙනිදා තමයි පැවැත්වෙන්නේ. ඔබට හැකියාවක් තියෙනවා සවස 3:30ට සහ රාත්‍රී 7ට මේ සුන්දර වේදිකා නාට්‍ය නරඹන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට එන්න රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය නරඹන්න කියලා. පියතුමාගේ පැත්තට යොමු වෙන්න ඕනේ. දැන් මේ චරිතය ඔබට හමු වෙනකොට ඔබ ගත්තොත් ප්‍රවීණ රංගන ශිල්පී, ඔබ බොහෝ චරිත කරලා තියෙනවා, අපි දැකලා තියෙනවා. මේ චරිතයත් එක්ක ඔබේ ගොඩනැගීම ගැන අපි කතා කරමු. ඔව්, දැන් මම කිව්වේ අර අවුරුදු 10 දී දැකපු ඒ ප්‍රේම වෘතාන්තය, කේදාන්තය. ඒක මගේ හිතේ සනිටුහන් වෙලා තියෙනවා. ඇයි තාත්තමට මේක පෙන්වුවේ කියලා මට මමම ප්‍රශ්න කරනවා. ඉතින් මේ වගේ දෙයක් වාර දුන්නා මම එකහෙලාම කැමති වුණා ඒකට. මේක අධ්‍යයනයක් එක පැත්තකින් නළුකුට මේ අභියෝගයක්. ඒ කියන්නේ මේ චරිතයට මම සාධාරණත්ව ඉටු කරන්නට මහන්සි වෙනවා. ඒ කියන්නේ උත්සාහ කරනවා. ඉතින් ඔහු මේ ඒ චරිතය, ඒ කියන්නේ ෂේක්ස්පියර්ගේ අදහස් ඉදිරිපත් කරන ඒ පිටපතේ ඔහු කියන එකතැනක ඔබගේ වගකීම් හරියාකාරව භාවිතා නොකර ඒවයින් පැනගොස් සැඟවෙන්න හදනවා. හරියට මේ ධනවතෙක් අවංකව ව්‍යාපාරයකට මුදල් යොදවන්නේ නැතුව පොලියට දෙනවා වගේ. ඒ කියන්නේ සමාජයේ එක එක ස්තර ඔහු ම්ලේච්ඡ විදිහට, ඒ කියන්නේ මහා දැඩි ලෙස විවේචනය කරනවා, ගර්හාවට ලක් කරනවා. ඒ කියන්නේ මේ තව තැනක කියනවා නඩුකාරයෝ, කොමිස් ගන්න නඩුකාරයෝ ගැන 1596 දී මේ කියන්නේ කොමිස් ගන්න නඩුකාරයෝ ඒගොල්ලන්ගේ රටේ. ඒ කියන්නේ ඒ වගේ, ඒ කියන්නේ සමාජයේ, ඒ කියන්නේ අයහපත් වැඩ කරන සේරම උදවියට පහර ගන්නවා. හැමින් කලාත්මකව ඉතා සියුම්ව ඒවා පිළිබඳව ඉතා විශිෂ්ට මේ රචනයක් සහ අපි ඒක පරිවර්තනය කරලා තියෙනවා වින්ද්‍යා හරංකා. මේ මම හිතන්නේ ජනත්ගේ ඉංග්‍රීසි පිළිබඳ කතිකාචාර්යවරයෙක් හිටපිය. ඉතින් ඒක මම හරි කැමැත්තෙන්, ඒ කියන්නේ ඒවා අපි ඔක්කොම අධ්‍යයනය කරලා ඒවා හරි සතුටුයි මේ වගේ අවස්ථාවක. ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දිනේ කියලා විශේෂයක් වුණාට මේක සියලුම නාට්‍යකරුවෝ, ඒ
නාට්‍ය අධ්‍යයන කරන උදවිය නැරඹිය යුතු නාට්‍යයක් ලෝක නාට්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් නාට්‍යයක් අපේ රටේ අවුරුදු 50කට පස්සේ මේ පෙන්වන්න යන්නේ ඉතින් මේ ඉතිසල කරලා තියෙනවා මම දැන් මම අර කියපු අවුරුදු 120කට කලින් කරලා තියෙනවා මේ ඉතින් මේ අපි බලමු මේ මොකද්ද නාට්‍ය අපි කතා කරමු ඒක ගැන තව තව එන්න බලන්න බලලා වෙනස වටහා ගන්න අවබෝධ කරගන්න ඔබ සමහර විට දැන් මේ පොත කියවලා ඇති නමුත් ඔබට තවදුරටත් අවබෝධයක් ගන්නට හැකියාවක් තියෙනවා තවදුරටත් රස විඳින්න හැකියාවක් තියෙනවා මේක වේදිකා නාට්‍ය හරහා මොකද අපි පොතක් කියවනකොට අපිට තියෙනවා ඒක මවා ගැනීමක් ඒ මවා ගැනීමම ඔබට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා ඒක වෙනස්ම විදිය අත්දැකීමක් වේ ඒ නිසා ආරාධනා කරනවා ලැබෙන 14 වෙනිදා සවස 3:30ට සහ රාත්‍රී 7ට ලයිනල් වෙන්ට් රංගශාලාවට පැමිණෙන්න ඇවිල්ලා නරඹන්නේ රෝමියෝ ජූලියට් වේදිකා පරිවර්තනය ගැන කතා කරපු නිසා ඒක එතන නතර කරලා ගියොත් මං හිතන්නේ ලොකු අඩුපාඩුවක් බවට පත් වෙනවා. අපි මේ පරිවර්තනය ගැන කතා කරමු කොහොමද කතාව ගොඩනගන්නේ? ඔව් රෝමියෝ ජුලියට් ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වුණු නාට්‍යයක්. එතකොට වසර 400 කට හැදිලි කිරීමක් ගමු නේද? වගේ කාලයක්. අවිට හරිම මේ කාල සීමාවේ සීමා කිරීමක් තියෙනවා ඒ නිසා අපි කෙටි පැහැදිලි කරමු. එතකොට වින්ද්‍යා ආරංකා මහත්මිය ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් එතුමිය මේ නාට්‍ය පරිවර්තනය සඳහා අනිත් මේ මුළු කණ්ඩායමම සමහරලාට එකතු කරගත්තද කියලාත් මට හිතෙනවා. මොකද අපි වැඩ පටන් අරගෙන වැඩ මුලුවක් වගේ මේක යන්නේ මේ මේක දවැන්ත නාට්‍යයක් වගේම මේක දවැන්ත අධ්‍යයනයක්. මේ අධ්‍යයනයේ යෙදෙන්න තරම් සුදුසු ඊටාම ප්‍රවීණ නාට්‍යයට සම්බන්ධ අය ගණනාවක් මේකට එකතු වෙලා ඉන්නවා. අපි ආලෝකකරණයෙන් පැත්තෙන් ගත්තත් සංගීතයේ පැත්තෙන් ගත්තත් පසුතල නිර්මාණයේ පැත්තෙන් ගත්තත් රංග විඤ්ඤාසයේ ජෙරම්ද සිල්වා මහතා මේ මම හිතන්නේ ලෝකේම අඳුරන කෙනෙක් මොකද ෂේක්ස්පියර් නාට්‍ය පිළිබඳ විශාරදෙක් එතුමා ඊටාම කලාතුරකින් තමයි අල්ල ගන්න පුළුවන් වෙන්නේ වැඩකට ජයනත් බණ්ඩාරයන් ඔහු ඊටාම සුන්දර ඉදිරි මේකට එකතු කරගත්ත වගේම මේ රංග විඤ්ඤාසයේ කපල කොටලා ලස්සනට හරි ගැස්සුවා. ඒ මේ පැය දෙකක් වගේ කාලයකට සීමා වෙන නාට්‍ය ඇතුලේ ඒ ඔහුගේ විශිෂ්ට කාර්යය ඔබ දන්නවා මානස විල වගේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ මානස විල වගේ නිර්මාණයක රංග විඤ්ඤාසය කළෙත් ජෙරම්ද සිල්ලා මහතා. එතුමා මේට ඉතාම සාධාරණීයට කළා තියෙනවා. ඒක තමයි මට කියන්නේ. ඔව්. අවසාන වශයෙන් ලක්ෂණ මහතා අපි කෙටි පැහැදිලි කිරීමක් කරමු. වැඩි වෙලාවක් ගන්න නැතුව අපි කොහොමද යම් යම් දේවල් කියන්න බැරි වෙන්නත් ඇති. මේ හින්දි කව උපමාලි ගන්න කියන්න ඕනේ අර මාස්ටර් කෙනෙක් මතක් කරනකොට මාස්ටර්ගේ ගෝලියෙක්. ඉතින් ඒ නිසා මේ මේ අපිට මේ ලැබිලා තියෙන මේ ඉතා කෙටි කාලය තුල අපිට කියන්න තියෙන්නේ ඇවිල්ල නරඹන්න. ඒ කියන්නේ අපි ඊළඟ දර්ශනයත් අපි ළඟ ළඟ එනවා. ළඟ දර්ශන දෙකක් තියෙනවා තව. දැන් අපි හෙලි කරන්නේ නැහැ. ඉතාම මෑතකදී තවත් මේ එල්ෆින්ස්ටර් රංගහලට අපි යනවා නේ. ඊට පස්සේ ගම්පහට යනවා. ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. බලාපොරොත්තුෙන් ඉන්නවා අපිට බලාතුරට යන්න නුවර පෙරදිග. ඉතින් දවසකදී අපි වෙනම වෙලාවක් වෙන් කරගෙන මේ සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යයි මම හිතන්නේ. මොකද වැඩි වෙලාවක් අරගෙන කතා කරන්න ඕනේ මාතෘකාවක් මේ රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍ය කියලා කියන්නේ. නමුත් අපිට කාල වේලාවේ සීමා කිරීමක් තියෙන නිසා හරිම අපහසුයි කලමනාකරණය කරගන්න. ඒ ගැන සමාවිල්ලන ගම මතක් කරන්න සූදානම් වෙන්නේ ඔබට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ලයිනල් වෙන්ට් රංගශාලාවේ ප්‍රධාන දොරටුවේ නිවැගේම ඔබට පුළුවන් කතා කරලා මෙන්න මේ දුරකථන අංකවලට ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමක් කරගන්න 0.75 82 90 248 0.75 82 90 248 කියන මේ දුරකථන අංකය ඒ වගේම 0.77 0.78 74 84 0.77 0.78 74 84 කියන මෙන්න මේ දුරකථන අංකවලට කතා කරලා ඔබට හැකියාවක් තියෙනවා රෝමියෝ ජූලියට් වේදිකා නාට්‍ය නරඹන්නට ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න ලබන 14 වෙනිදා තමයි තියෙන්නේ ලයිනල් වෙන්ට් රංගශාලාවේදී සවස 3:30ට සහ රාත්‍රී 7ට කියන කාරණය අවසාන වශයෙන් මතක් කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වුණා රෝමියෝ ජූලියට් වේදිකා නාට්‍ය පිළිබඳව කතා කරන්නට ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා සහ මොරටුව හා කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සත්‍යජිත් බුත්පිටිය මහත්මයා ඔබ දෙපළට බොහොම ස්තුතියි අයිබෝන් කියලා සමුදෙනවා. ස්තුතියි අයිබෝන්. බොහොම ස්තුතියි සියදරත් අපට අවස්ථාව ලබා දුන්නට. හොඳයි. ආදරණීය ජීවිතයෙන් මේ සෝදානම් වෙන්නේ අදට සමුගෙන යන්නට ඉතින් සෞඛ්‍යමත් දිනයක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආරාධනා කරනවා දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරණීය ජීවිතයත් එක්ක. ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.